ස්වාමින් වහන්සේට ස්තුති වේවා මේ දවස නිසා. මගේ සහෝදර සහෝදරී, මේ උදාසන දේව වචනයේ සිතුවිල්ලක් අපි බලන්න යනවා පළවෙනි තිමෝති පොතේ 6 පරිච්ඡේදයේ 11 පදයේ. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න යන්නේ අපි ජීවිතයේ සමහර දේවල් ගැන බරපතල සහ ඉක්මන් තීරණ ගන්න තියෙනවා සමහර දේවල් සම්බන්ධව. දැන් අපිට ගොඩක් වෙලාවට කියන්නේ අපි ඉක්මනින් දේවල් තීරණය කරන්න එපා කියලා, කලබල වෙන්න එපා කියලා. ඔව්, ඒක ඇත්ත. හැබැයි තිමෝති පොතේ 6 පරිච්ඡේදයේ පළවෙනි තිමෝති 11 පදයේ කියන්නේ, නමුත් දෙවියන් වහන්සේගේ මිනිසය නුඹවනාහි මේවායින් පලා ගොස් ධර්මිෂ්ඨකමද, භක්තිවන්තකමද, ඇදහිල්ලද, ප්‍රේමයේද, ස්ථීරකමද, මොළොක් ගුණේද පස්සේ පලයන්න කියලා කියනවා. දැන් බලන්න, මේ බරපතල තීනයක් නැත්තම් ඉක්මනින් ගන්න ඕනි තීරණයක් ගැන පාවුලතුමා මතක් කරන්නේ මොන කාරණාවක් සම්බන්ධවද? උඩින් කතා කරනවා වස්තු තෘෂ්ණාව ගැන, ධනවත් වෙන්න තියෙන ආශාව ගැන. දැන් මේ දේවල් වලින් සිද්ධ වෙන බරපතල හානිය වළක්ව ගන්න නම් පාවුලතුමා මෙතන අපිට උපදෙස් කීපයක් තියෙනවා දීලා. ඒ තමයි ඒකෙන් වැළකෙන්නේ, යා දැනගන්න ඕන මං දෙවියන් වහන්සේට අයිති මිනිස්සෙක් කියන එක. අපි හැම වෙලෙම මතක තියාගන්න ඕනේ මම මේ ලෝකේට අයිති නෑ, මේ ලෝකේ තියෙන දේවල් මට ප්‍රයෝජනෙට උන්වහන්සේ දීලා තිනවා. නමුත් මේවා පස්සේ එළවගෙන යන්න නෙවෙයි මගේ ජීවිතේ, මම මේ පොළවේ ජීවත් වෙන්න ඕනේ. වස්තු තෘෂ්ණාවද නැත්නම් සම්පත් ලබා ගන්නද, ධනවත් වෙන්නද, ඒවා බරපතල විපාකයකට නැත්නම් බරපතල ප්‍රශ්නයකට මම මූණ දෙන්න සලස්වනවා. ඉතින් පාවුලතුමා කියන්නේ තමන් දැනගන්න ඕනේ තමන් දෙවියන් වහන්සේට අයිති මිනිසෙක් කියලා. ඒ වගේම දෙවිනියට මතක් කරනවා මේ දේවල් මත රැඳෙන්න එපා, ඒ වලින් ඉක්මනින් පලා යන්න කියලා. ඒ කියන්නේ මේ දේවල් සෝදිසි කර කර ඉන්න බෑනේ. අපිට දේවල් එනකොට තේරෙනවනේ, ඒවා සෝදිසි කර කර ඉන්න බෑ. ඒ වලින් ඉක්මනින්ම පලා යන්න අපි තීරණය කරන්න ඕනේ. මොකද නැත්තම් ඉක්මනින්ම අපිට ඒක විනාශය ගේනවා. ඒ වගේම පාවුලතුමා මතක් කරනවා ඒ වෙනුවට අපිට තෝරා ගත යුතු දේවල් තියෙනවා. ඒකයි උන්වහන්සේගේ වචනේ කියන්නේ ධර්මිෂ්ඨකම, භක්තිවන්තකම, ඇදහිල්ල, ප්‍රේමය, ස්ථීරකම, මොළොක් ගුණය. මේ දේවල් වලට ඇලුම් වෙන්න කියලා කියනවා. මේ දේවල් වලට ඒවා පස්සෙන් යන්න කියලා කියනවා. නපුරු දෙයින් පලාදුවන්නත් නේද, මානසික දෙයින් පලාදුවන්නත් ආත්මික දෙයට ලං වෙන්නත් කියලා පාවුලතුමා මතක් කරනවා. එතකොට තමයි මේ බරපතල තීරණ ඔබයි මමයි මේ වගේ තීරණ ගන්නකොට පාවුලතුමා මතක් කරන්නේ අපිට මේ සටන නැත්තම් ඇදහිල්ලේ යහපත් යුද්ධය අපිට ජය ගන්න පුළුවන්. එතකොට ඒක සදාකාලයටම අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. ඉතින් එසේ ස්වාමින් වහන්සේ අදත් ඔබට මට මඟ පෙන්වන සේක්වා. ඔබට ජේසු පිටයි, සුබ දවසක්.